මගේඩියම් සැලෙදි මම ශාරද් අද අපි කතා කරන්නේ කොහොමද Adobe After Effects පාවිච්චි කරලා Harry Potter spell effect එකක් හදාගන්නේ කියලා. ඉතින් මේකට ඇත්තටම Adobe After Effects විතරක් නෙමෙයි මේ කලය හදාගන්න වගේ දේවල් වලට මම Adobe Premiere Pro පාවිච්චි කරනවා. හැබැයි ඔයාලට මේ හැම දෙයක්ම Adobe After Effects ඇතුළෙම කරගන්න පුළුවන්. ඒත් Adobe Premiere Pro වලින් මේ දේවල් කරගන්න ගොඩක් ලේසියි සහ Adobe Premiere Pro වලදී මම ගොඩක් comfortable. ඉතින් ඒක නිසා තමයි මම මේකට Adobe Premiere Pro පාවිච්චි කරන්නේ. සහ මම මේ tutorial එකට ගොඩක් දේවල් ඉගෙන ගත්ත මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඒකත් ගිහිල්ලා බලන්න මේ channel එකේ ගොඩාක් editing videos තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන දේවල් සහ මමත් දැන් දේවල් එකතු කළා තමයි මේ tutorial එක හැදුවේ. සහ ඉතින් සති දෙකක් යනකම් වීඩියෝ එක දාගන්න බැරි වෙච්ච එකට සමාව වෙන්න ඕනේ. මොකද මේ curfew එකෙන් පස්සේ මට එක දිගට මේ exam තිබ්බා, classes තිබ්බා. ඒකත් එක්ක තමයි වීඩියෝ දාගන්න ටිකක් කල් ගියේ. ඉතින් ඒ වගේම මේ effect එකත් අනෙක් effect වලට සාපේක්ෂව ටිකක් හදන්න වෙලා යන effect එක. මොකද මේකේ තියෙන bond එක ගොඩක් වෙලාවට auto track වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට මේක manual track කරන්න වෙනවා. ඉතින් ඒකට සාමාන්‍ය ටිකක් වෙලා යනවා. ඉතින් ඒකත් එක්ක තමයි සති දෙකක් යනකම් වීඩියෝ දාගන්න අමාරුනේ. කොහොම වුණත් ඉතින් ඔයාලට මං හදන්න ඕන effect එක මොනවා හරි දිනනනම් අනිවාර්යෙන් comment කරන්න මං ඒක හදන්නම්. සා මේකත් ඒ විදිහෙම comment කරපු effect එක. ඉතින් ඔයාලට තෝරන effect එකක් තියෙනවා නම් පහලින් comment කරන්න මං ඒක අනිවාර්යෙන් මට පුළුවන් තරම් ඉක්මනින් හදනවා. ඉතින් වැඩි කතා නැතුව අපි ගිහලා බලමු කොහොමද Adobe After Effects පාවිච්චි කරලා Harry Potter spell effect එකක් හදාගන්නේ කියලා. හරි ඉතින් පාලිට බලලා ගන්න දින After Effects open කරන ඊට පස්සේ ඔයාලගේ footage එක අරගෙන ඒක මේ විදිහට drag කරලා ඊට පස්සේ මේ composition icon එක drop කරලා මේ වගේ ඔයාලගේ video එකට ගැලපෙන composition එකක් හදාගන්න. ඉතින් මම දැන් මෙතන composition එක හදාගෙන තියෙන්නේ. සහ ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි යන්නේ අර wand එකේ තියෙන मैजिक अने वन डे ट्रक करवा हेब मे गोडक ट्रक वाले मैनुअल ट्रक करवाई वाले मेक ऑटो ट्रक वाले मेदे वाले पुलवन तर रेसोल्यूशन वेरीफाइल रेसोल्यूशन वेडी डीटेल अभी गोडक मे हे ट्रक करवागे वाले पुलवा मेक वाले मे वन डे मेदी हरियन मोकर खाला करते මේක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වෙනම වෙන් වෙලා බේද් මේක ට්‍රැක් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. සහ ඊළඟ දේ තමයි ඔයාලට මේකට කරන්න පුළුවන් මේක පුළුවන් තරම් වැඩි FPS ගන්නකින් ෂූට් කරන එක. මොකද 24 FPS වගේ ඔයාලා ගත්තොත් එහෙම සිද්ධ වෙන්නේ එක ෆ්‍රේම් එකකුයි අනිත් ෆ්‍රේම් එක අතර තියෙන ගැප් එක ගොඩක් වැඩි. ඒකෝට මෙයා මේක ට්‍රැක් කරන්න අමාරු නේ. 60 FPS වගේ ගත්තොත් එහෙම මේ ගැප් එක අඩු නිසා ඔයාලට ට්‍රැක් කරන්න ගොඩක් ලේසි වෙනවා. හැබැයි මේක එහෙම කියලා 120 වගේ ගන්න බෑ. මොනවාද ඔයාලගේ වීඩියෝ එක ස්ලෝ මෝෂන් වීඩියෝක් වෙයි පස්සේ. ඉතින් ඒක නිසා කොහොමත් ඔයාලා 60 FPS වගේ වීඩියෝ එකක් ගන්න. ඉතින් එතකොට මේ වැඩේ ලේසියි. ඔය පොයින්ට් එක ෆලෝ කරනනම් ඔයාලට මේක ගොඩක් කලා ට්‍රැක් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලා දාගෙන ඊට පස්සේ කරන්න මෙතන ට්‍රැකර් පැනල් එක ඕපන් කරගන්න. ඔයාලට මේ ට්‍රැකර් පැනල් එක මෙතන පෙන්වන්නේ නැත්නම් ඔයාලට බලන්න මෙතන වින්ඩෝ වලට ගිහිල්ලා මේ ට්‍රැකර් කෙනක එනේබල් කරගන්න. ඊට පස්සේ මම මේ වීඩියෝ එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මම මෙතන දෙනවා ට්‍රැක් මෝෂන් කියන එක. මෙතන මට ඇත්තටම මේ පොසිෂන් ඇන් මට පොසිෂන් කියන එක විතරයි වුණේ. මට රොටේෂන් ස්කේල් දෙකම ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මම කරන්නේ මේක මම මේ විදියට ටිකක් ලොකු කරගන්නවා. මේකත් මේ විදියට ලොක් කරගන්නවා. දැන් මම මේ ගෙනියල මේක උඩින් මෙන්න මේ විදියට ප්ලේස් කරගන්නවා. මෙන්න මෙතනින් මේ මෙන්න මේකෙන් මේ මාක් එක උඩින් දැන් නැයි මේක මෙහෙම වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් 2019 එකේක වෙන්නේ. හැබැයි මේක එක වෙනවා. ඊට පස්සේ මම මේක මේ වොන්ඩ් එකේ මේ මූණ තියෙන හරියට මේක හදා ගන්නවා. සා මේක මම හදා ගන්නවා මේ විදියට. මේ රතු පාට එක තියෙන හරියට ඔන්න ඔය විදියට. හරි. දැන් මම මෙතනට ගිහිල්ලා मैं ट्रैक करना पटा गए दिन मैं गेनियाँ थी मटे गाने गेन है हर मे हरी मट हो ट्रक कर पटा गया मुझे मूल हरी थी मे कैमरा के पड़ना कैमरा गेन मे अंगे आते गोड़क लुक मूवमेंट दिए ना मैं ट्रैक करना हो रहा है दिन मम्मे तेन दिन पटा गया इट पास मम्मे तेन गई मैं मे एनालाइज़ फॉरवर्ड की बटन ने क्लिक करना इट पास मैं टिकट हेमिंग हेमिंग आफ्टर इफेक्ट्स मैं ट्रैक करना सामान्य वाले पीसी के परफॉर्मेंस मत सह वाले वीडियो के विशालते मत वीडियो के लेंथ के मत मेकड़े विला विना वाले मेक फ्रेम के फ्रेम के टिकट के ट्रैक मेदन मम्म हर दी एंड कट कर इट पास अभी हमे हरी थिंग मम्मी के संपूर्ण ट्रैक हिटीन मम्मी के पड़ी वेला ट्रैक विद्र हिटी मुकद मेक सामान्य लुक फाइल लिया मेक लुक वेलावाकन सह इध मे वेलावे मेक इवरने कमी अपराध मैं ट्यूटोरियल मुकद मेक मम्म मेके पास स्टेप विनम सेव के लिए सर ඉතින් මම ඊට පස්සේ කියලා දෙන්න මේ මේක ට්‍රැක් කරායින් පස්සේ මොකද කරන්න කියලා. ඉතින් ඔයාලා මේක කරන්න ඕනේ ඔයාලගේ මුළු වීඩියෝ එකම ට්‍රැක් වුණායින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ලේබල් එකට ගිහිල්ලා නිව් ගිහිල්ලා ඔයාලට පුළුවන් නල් ඔබ්ජෙක්ට් එකක් ගන්න. ඒක ඔයාලගේ මෙතන නල් 2 කියලා මගේ එන්න ඔයාලගේ නල් 1 කියලායි ඔයාලගේ ඔයාලා කලින් නල් ඔබ්ජෙක්ට් එකක් දාලා දිනවනවා ඔයාලට නල් 1 කියලායි. එහෙම නැත්නම් ඔයාලා දාලා තියෙන ගානක් දෙකක වෙනස් වෙයි. ඔයාලා නල් මොකක් හරි නම්බර් එකක් එයි මෙතන. ඊට පස්සේ ඔයාලට කරන්න දෙන්නේ මේ වීඩියෝ සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන යනවා එඩිට් ටාගට් වලට මේ ට්‍රැකර් පැනල් එකේ තියෙන. ඒකට ගිහිල්ලා ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන් ඔයාලගේ නල් ඔබ්ජෙක්ට් එක. ඉතින් මගේ නල් 2 කියලා තමයි තියෙන්නේ. මම ඒක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මම ඕකේ කරනවා. ඕකේ කරලා ඉවර වෙලා මම මෙතන ගිහිල්ලා මේක ඇප්ලයි කරනවා. ඊට පස්සේ මෙතනින් මගෙන් අහනවා මෙතන යාළුවෝනේ XY data දෙකමද කියලා. ඉතින් අපිට ඕනේ XY data දෙකම. ඉතින් මම ඒක නිසා ඒකට ඕකේ කරනවා.
හරි දැන් අපි මේ track wedge data ඔක්කොම තියෙන මේ null object එකේ. හරි ඉතින් දැන් අපේ track wedge හැම data එකක්ම තියෙන මෙන්න මේ null object එකේ. ඉතින් ඔයාලට මේ null object එක link කරන ඕනම එකක් අපේ wand එක විදිහට move වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේකට ඊළඟට කරන්න යන්නේ මේකට add කරලා දාන්න අපේ අර මොකක්ද එකට කියන්නේ magic මේක. ඉතින් මම ඒක දැන් දා ගන්නවා. හරි ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ මේක drag කරලා මෙන්න මේ විදිහට මෙතන දාගෙන ඊට පස්සේ මම මේක දා ගන්නවා මේකට උඩින් null object එකට උඩින්. ඉතින් මේ ගොඩක් පුංචි සා මේක තියෙන පැත්තත් වැඩදී මම පළවෙනිම කරන්නේ මේක පැත්ත හදා ගන්න එක මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේකේ ස්කේල් එකක් ටිකක් හදා ගන්නවා. මේක මම මේ හැඩේ ඒ කියන්නේ මේක තියෙන හැඩේ වෙනස් නොවෙන්න ලොක් කරගන්න මම මේ කොට ක්ලික් කරලා ඊට පස්සේ shift එක දබාගෙන තමයි මම මේක අදින්නේ. එතකොට මේකේ හැඩයක් වෙනස් වෙන්නේ නැහැ. මේක තිබ්බ විදිහට වෙනවා. ඊට පස්සේ මම කරන වැඩේ තමයි මේක 3D layer එකක් කරගන්නවා. මොකද මේකේ මගේ අත තියෙන්නේ මෙන්න මේ විදිහට නිසා. ඉතින් ඒක නිසා මේක 3D layer එකක් වෙන තරමට මේක අපිට හොඳට මේක කරගන්න පුළුවන්. ඒක නිසා මම මේක 3D layer එකක් කරනවා මෙන්න මෙතනින්. ඔන්න ඔයාලා දැන් බලාගන්න පුළුවන් මේක 3D layer එකක් වුණා. සා ඊට පස්සේ මම මේකට right click කරලා මේක blending mode එක මන් දෙනවා screen වලට. එතකොට ඔයාලා බලාගන්න පුළුවන් මේක දින කළු පාට ඔක්කොම remove වෙලා ගියා. මම මේකට internet එකේ තිබු footage එකක් තමයි ගත්තේ. හැබැයි ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් අපි දැන් tag ගාලා බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි ඉතින් පාලනට මම කරන්න මෙතන layer new ඊට පස්සේ ගිහින් මම solid layer එකක් දානවා කළු පාට. ඊට පස්සේ මම මෙතන effect and preset වලට ගිහින් lightning කියන effect එක search කරනවා. මේ තියෙන effect එක මේක මම ඇදලා දා ගන්නවා මේක උඩට මෙන්න මේ විදිහට. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් අකුණක් තියෙනවා. ඉතින් මේ අකුණ ඔයාලට කැමති විදිහට customize කරගන්න පුළුවන්. මෙතන මෙතනින් ඔයාලට start point එක end point එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ settings එක මේකෙන් ගොඩක් flat කරගන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍ය ටික flat wave එකක් තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ වගේ කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මේක මේකට ගැළපෙන විදිහට ඔයාලට මේක settings පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. මම මේක තව ටිකක් මහත් කරගන්නවා ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඕනනම් කලර් එකක් දෙන්නත් පුළුවන් මේකට. ඉතින් මේ වගේ හදාගෙන ඔයාලට පුළුවන් මේක right click කරලා ඊට පස්සේ මේක pre-comp කරගන්න. pre-comp කරගද්දී move all attributes into new composition කියන එක දෙන්න. ඊට පස්සේ okay කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මෙතන ඔයාලට මේක 3D layer එකක් කරගන්න. ඒ වගේම මේක කලින් වගේම right click කරලා blending mode එක lighting එන්න පුළුවන්. හැබැයි lighting දුන්නාම මේක අපිට ඕන විදිහට හැදෙන්නේ නැති. ඒක නිසා මේකට screen දෙන්න. දැන් ඔයාලට පුළුවන් මේකත් කලින් වගේම ඔයාලට ඕන විදිහට XY rotation දාලා මේක හදාගන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේක පාවිච්චි කරලා මේක හදාගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙතන අයිනට මේ අපි wand එකේ මෙතන ලීය පේනවට මොකද කරන්න කියලා අපි ඉස්සරහට කතා කරනවා. හරි ඉතින් ඔයාලට idea එකක් නැති කොහොමද මේක හදාගන්නේ කියලා. ඇත්තටම ඔයාලට මේක after effects වල තියෙන ලයිටින් කියන එෆෙක්ට් එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඒත් මේක ඊට වඩා ලස්සනයි කියලා හිතෙන නිසා තමයි මම මේක ගත්තේ. මම මේකේ ලින්ක් එකත් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඊට පස්සේ මම කරන්නේ මේක හරියට මේකට හරියන ගන්න මම මේක ස්කේල් එක පොඩ්ඩක් ආයෙ පාරක් හදාගන්න මෙන්න මේ විදිහට. දැන්ට එච්චර ලොකුවට හිතන්න එපා මේකේ තියෙන අපේ වොන්ඩ් එකේ යට තියෙන ලීය වගේ එච්චර පේනෙක් ගැන. ඊට පස්සේ මම මේක දැන් මේක 3D layer එකක්. ඒක නිසා මම මෙතන ට්‍රාන්ස්ෆෝම් කෙල්ලට ගිහිල්ලා මෙතන මේකේ x y රොටේෂන් එක මෙන්න මේ විදිහට අපේ වොන් එකට ගැළපෙන ගන්නට දෙනවා ඔන්න ඔය විදිහට. මම හිතන මෙහෙම ගැළපෙයි කියලා. ඊට පස්සේ මම මේකේ z රොටේෂන් එකක් චුට්ටක් උඩට වැඩි කර ගන්නවා. මෙහෙම හොඳයි. හරි. ඉතින් මම මේකේ ස්කේල් එක තව චුට්ටක් වැඩි කර ගන්නවා. හරි ඉතින් මෙහෙම ඔන්න දැන් අපේ වොන් එකෙන් මේක යන විදිහට. හරි. දැන් අපි කරන්න යන්නේ මේක මෙන්න මේ තියෙන නූලක් වගේ තියෙන මන්න මේක ඇදලා pick whip tool එකෙන් ඇදලා මේක උඩට මේ null object එක මේක link කරන්න තමයි යන්නේ. දැන් මේක අපිට බලා ගන්න පුළුවන් මේකත් එක move වෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක මෙහෙටයක් යනවා මෙහෙටත් යනවා මෙහෙටත් යනවා. හැබැයි අපි Harry Potter wand එකේ දැකලා තියෙන්නේ අපේ අතේ කොච්චර වෙනසක් තිබ්බත් මෙතන අන්තිමට යන දැන එකක් විදිහට දින. ඉතින් ඒක අපි හදාගන්න මෙන්න මේ puppet pin tool එකෙන්. ඉතින් මේක මේ විදිහට අරගෙන මම මෙතන එක pin එකක් දා ගන්නවා. මේක සිලෙක්ට් කරලා ඉන්න. මම මෙතන එක පින් එකක් දා ගන්නවා. දාගෙන ඉවර මම මේක මෙහෙම ඇදලා දා ගන්නවා. ඊට පස්සේ මම මෙහෙනුත් පින් එකක් දාගෙන චුට්ටක් මේක ලස්සනට මේවා කර ගන්නවා. මම මෙහෙම එකක් දා ගන්නවා. සහ මෙන්න මේ විදිහට. මම මේ හරියෙන් පින් දෙක තුනක්ම දා ගන්නවා. මේ මොකද මම දැක්ක සමහර තැන්වල කියලා තියෙනවා එහෙම නැත්තම්
මේක ටිකක් පිස්සු නටනවා කියලා. දැන් අපිට බලාගන්න පුළුවන් අපේ අත කොච්චර වෙනස් වුණා. සාමාන්‍ය එකම හදියකින් තමයි මේ කියන්නේ. ඉතින් ඒක තමයි අපි මේකෙන් හදාගත්තේ. ඊට පස්සේ අපි කරන්න යන්නේ මෙන්න මෙතන තියෙන මේ මෙතන ඔයාලට බලාගන්න පුළුවන් පොඩ්ඩක් මෙන්න මෙතනින් අපේ බොන්ඩ් එකේ තියෙන දේවල් බලාගන්න පුළුවන්. සා අපේ මූණෙ කිසිම ලයිට් එකක් නැහැ. මොකද මෙහෙම එකක් ඇත්තටම යනවා නම් අපේ මූණ එළිය සහ මේවයි එළිය වෙනස් වෙනවා. ඉතින් අපි මේ දේවල් ටික තමයි දැන් ඊළඟට හදාගන්න යන්නේ. පළවෙනිට අපි මෙතන ලෙන්ස් ෆ්ලෑ එකක් දාගමු. ඉතින් ඒකට මම මෙන්න මේ ෆුටේජ් එක ගන්නවා. මේකත් මම Google කරලා ගත්ත ෆුටේජ් එකක්. ඊට පස්සේ මම මේක උඩට දාගන්නවා. දාගෙන ඉවරලා මම මේක පොඩ්ඩක් සයිස් එක ලොකු කරගන්නවා. ලොකු කරගෙන ඉවරලා මම මේක වඩේට පෙන් ටූල් එකෙන් ඇඳ ගන්නවා. මොකද මෙතන යට බ්ලැක් බාර් එකකුත් තියෙන නිසා මේක ඇත්තටම හොඳ ලස්සන මාස්ක් එකක් වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම මෙතන කරන්නේ මාස්ක් වලට ගිහිල්ලා මාස්ක් 1 එකට ගිහිල්ලා මේකේ ෆෙදර් එක ටිකක් හදා ගන්නවා. ඔන්න ඔය විදිහට. කලින් වගේ මේකෙත් කළු පාට බෑග්‍රවුන්ඩ් එකක් දෙන ඉතින් ඒක නිසා ඒක අයින් කරන විදිහ තමයි බ්ලෙන්ඩින් මෝඩ් එක ස්ක්‍රීන් කියලා දෙන එක. ඔන්න බ්ලෙන්ඩින් මෝඩ් එක ස්ක්‍රීන් කියලා දුන්නා. ඒක අපි හිතුව විදිහටම අයින් වුණා. දැන් අපි මේක ගෙනියලා මෙතන පහලින් ප්ලේස් කරනවා. ප්ලේස් කරලා මේකෙත් කලින් වගේම ස්කේල් එක ටිකක් හදාගෙන මම ආයේ මේකත් 3D ලේ එකක් කරගන්නවා. මම මේකත් 3D ලේ එකක් කරගෙන මම මේකෙත් කලින් වගේම මේකට ගැළපෙන විදිහට සෙටින්ග්ස් හදා ගන්නවා. දැන් අපි මේක එකම තැන තියෙන්නේ. දැන් අපි මේකත් ඕන වෙනවා අපේ ෆොන්ඩ් එකත් එක මූව් වෙන්න. ඉතින් ඒක අපි හදාගන්නේ කලින් වගේ මේ පික්වික් ටූල් එක ඇදගෙන ගිහිල්ලා නල් ඔබ්ජෙක්ට් එක ලින්ක් කරලා. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ අර මැජික් මේක වගේම අපේ මේ තියෙන මේකත් අපේ වොන්ඩ් එකත් එක මූව් වෙනවා. ඉතින් දැන් ඔන්න අපේ බේසික් ඉෆෙක්ට් එක හදලා ඉවරයි. හැබැයි මේකේ තව ගොඩක් දේවල් තියෙනවා හදන්න. පළවෙනි එක තමයි ලයිටින්. ඉතින් ඔයාලට පුළුවන් නම් මෙතෙන්දී ඇත්ත ඔයාලගේ ප්‍රැක්ටිකල් ලයිට් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ වගේ ඔයාලා වොන්ඩ් එකෙන් ඒක බාට මැජික් එක කරද්දිම ඔයාලගේ මූණට ඔයාලගේ වොන්ඩ් එකේ ඒ කියන්නේ මෙතන නිල් පාට නම් නිල් පාට ලයිට් එක, රතු පාට ලයිට් එක ඔයාලගේ මූණට දාගන්න පුළුවන් නම් ඇත්තටම මේක ගොඩක් හොඳයි. මොකද හැම වෙලෙම ප්‍රැක්ටිකල් ඉෆෙක්ට් එකක් අපිට මේ පෝස්ට් ප්‍රොඩක්ෂන් වලින් හදලා ඉෆෙක්ට් එකට වඩා ගොඩාක් රියලිස්ටික් විදිහට පේනවා. ඉතින් ඒක නිසා එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි. ඒත් මංගාව එක ඒ විදිහ ලයිට් එකක් තිබ්බේ නැහැ සා මේ වගේ අපි ෂූට් කරපු වෙලාවත් එක්ක එහෙම ලයිට් එකක් තිබ්බත් ඒක පේන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා අපිට එහෙම කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා අපිට මේක පෝස්ට් ප්‍රොඩක්ෂන් එකෙන් කරන්න වෙනවා. අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මම කරගන්න වැඩේ තමයි මෙතන මම යනවා ලේයර් වලට නිව්. මම මෙතන ඉඳා ගන්නවා සොලිඩ් ලේ එකක්. ඉතින් මේ මං මෙන්න මේ පාට තමයි තෝරලා තියෙන්නේ. මේ මෙන්න මේ බොන්ඩ් එකට ගැලපෙන පාට. ඉතින් මේක රතු පාට නම් ඔයාලට තෝරා ගන්න පුළුවන් දැන් රතු පාට. ඊට පස්සේ මම මේක ඕකේ කරගන්නවා. මම මේක ඕකේ කරගෙන ඉවර වෙලා මම මේක දා ගන්නවා උඩටම. මම මේක ඔපැසිටි එක ටිකක් අඩු කරගන්නවා පහළට ගිහිල්ලා. මෙන්න මේ ගන්නට වගේ. දැන් මම කරන්නේ පෙන් ටූල් එක අරගෙන මාස්ක් එකක් ඇඳ ගන්නවා මේක ඇත්තටම එළිය එන්න පුළුවන් තැන් වලට. මෙන්න මේ විදිහට. ඔයාලට මතකද අපි මේ වගේම වැඩක් කරවුවා මසල් ෆ්ලෑෂ් එක හදන ඉෆෙක්ට් එකේදී. ඒකෙත් අපි ලයිටින් වලට මේ වගේම කරගත්තා. ඉතින් අපිට මේකෙදිත් ඒ වගේම කරගන්න ඕනේනවා. ඊට පස්සේ මම මේක ෆෙදර් වලට ගිහලා මාස්ක් ගිහලා මාස්ක් 1 එක ගිහලා මේක ෆෙදර් එකක් ටිකක් වැඩි කරගන්නවා. මොකද එතකොට මේකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මේක හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඕන නිසා. සහ ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට මේ හරියත් මම මාස්ක් කරගන්නවා ටිකක් ගැළපෙන විදිහට. සමහරවිට මේ හරිය ටිකක් වැඩියෙන්. ඊට පස්සේ මම ආයෙත් මාස්ක් 2 එකට ගිහිල්ලා මම මෙතන ෆෙදර් එක වැඩි කරගන්නවා ඔන්න ඔය විදිහට. දැන් අපිට බලා ගන්න පුළුවන් කලින් තිබ්බට වඩා මේකේ මේ හරිය පොඩි රියලිස්ටික් ගතියක් ඇවිල්ලා තියෙනවා. මේ ඔයාලා බලා ගන්න පුළුවන්. සහ ඔයාලට කැමති නම් ඔයාලට මේක ටර්බියුලන්ට් ඩිස්ප්ලේස්මන්ට් ඉෆෙක්ට් එක දාගන්න පුළුවන්. ඉතින් මේක කොහොමද දාගන්නේ සහ මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක ඔයාලට තෑනෝස් වීඩියෝ එක බලනවා මතකයි. මේකෙන් ඔයාලට නිකන් ඔයාලට දැකලා සාමාන්‍ය හීට් එක වැඩි වෙනකොට එහෙම නැත්නම් මොන හරි කැළඹීමක් වගේ දෙයක් වෙනකොට අවට තියෙන වාතයේ කම්පණය වෙන වගේ දෙයක් වෙනවා. මේ මට කියන්න හරියට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයාලට හදාගන්න නම් ඔයාලට පුළුවන් මෙතන ඉෆෙක්ට් ඇන්ඩ් ප්‍රීසෙට් වල කියලා. පෞද්ගලික මම නම් මේකට එච්චර ආසාවක් නැහැ. ඔයාලට මෙතන සර්ච් කරන්න පුළුවන් ටර්බියුලන්ස් ඩිස්ප්ලේස්මන්ට් කියලා. මේ තියෙන්නේ ටර්බියුලන්ට් ඩිස්ප්ලේස්. ඉතින් මේක ඔයාලට අරගෙන මෙන්න මේ අපේ වීඩියෝ එකට දාගන්න පුළුවන්. දාගත්ත ගමන් ඔයාලට බලාගන්න පුළුවන් මේක නිකන් මොකක්ද දෙයක් වෙලා ගියා. දැන් අපි කරන්නේ මේකේ මාස්ක් එකක් ඇඳ ගන්නවා. මේකේ අපිට මෙන්න මේවා වෙන හරියට. ඉතින් මේ හරිය තමයි එකට එන්නේ. මම මේ හරිය ඔන්න විදිහට මාස්ක් එකක් ඇඳ ගන්නවා නිකන්. දැන් ඔයාලට බලාගන්න පුළුවන් මේ හරිය ක්‍රොප් වෙජ් එක තමයි උනේ. අපිට මේක කරගන්න මේ හරියට ඉෆෙක්ට් එක ඇප්ලයි කරගන්න එක. ඒකට අපි කරන්නේ මේ විදිහට මේක එක්ස්පෑන්ඩ් කරගෙන ඊට පස්සේ මම යනවා මේකේ ඉෆෙක්ට්ස් වලට. ඉෆෙක්ට්ස් වල ඔයාලට බලාගන්න පුළුවන් මෙතන ටර්බියුලන්ට් ඩිස්ප්ලේස්මන්ට් කියලා තියෙනවා.
ඉතින් ඒකේ පහළට මේ යනකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන ධන ලකුණක් තියෙනවා. මේ ධන ලකුණ ලැබුව ගමන් මෙතන mask 1 එක select වෙනවා. හැබැයි මෙතන වෙන mask එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ කොටය click කරලා ඒ mask එක තෝරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙතන mask එකට ගිහලා ඒකෙත් fade එක ටිකක් වැඩි කරගන්නවා. දැන් අර මෙයා වෙන හරි ඒ හරි තමයි බලා ගන්න පුළුවන්. ඒත් ඇත්තටම මම නම් ඒ effect එකගෙන හැම ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද ඒක හැම ලොකු වෙනසක් දැනෙන වෙනසකුත් නැහැ සහ එහෙම ඇත්තට මේක ඉච්චර ලොකු දෙයක් නැහැ කියලා මට හිතෙන්නේ. ඒක නිසා මම ඒක ඉච්චර තියාගන්න කැමැත්ත නැහැ. මම ඒක අයින් කරලා දානවා mask එකත් එක්කම. මේක තමයි අපි basic effect එක. හැබැයි මම මේකට පස්සේ Adobe Premiere Pro වලදී මේක color grade කරලා තිබ්බ ඔයාල මුලින් දැක විදිහට. ඊට පස්සේ මම මේකට මෙන්න මෙදෙන්න lens flare එකක් දාලා තිබ්බ Adobe Premiere Pro වලම තියෙන එකක්. ඉතින් ඒකත් මම අන්තිමට පෙන්නන්න කොහොමද මේ lens flare එක දාගත්තේ කියලා. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද wide shot එකේ අපි මේ effect එක හදාගත්තේ කියලා. හරි ඉතින් කලින් වගේම ඔයාලට කරන්න තියෙන ඔයාලගේ footage එක අරගෙන ඒකට composition එකක් හදාගන්න එක. ඉතින් මම දැන් ඒක කරගෙන තියෙන්නේ. දැන් මේකත් කලින් වගේම track කරගන්න වෙනවා. හැබැයි මම තීරුම් ගත්ත දේ තමයි මේ වගේ footage ගන්න ජීවිතේ. ඉතින් මම තීරුම් ගත්ත දේ තමයි මේ වගේ footage ගන්න ජීවිතේ track වෙන්නේ නැහැ කියලා. මොකද මම මෙන්න මේ වගේ මේක 200කට විතර zoom කරලා බැලුවොත් තමයි මට මේකේ මේක ට්‍රැක් කරන්න ඕනි තැනත් හොයාගන්න පුළුවන් වෙන්නේ හරියට. ඉතින් මෙතන තමයි මම ට්‍රැක් කරන්නේ. ඉතින් මේක මං හිතන්නේ after excel ට දියා ලෝකෙ දින හොඳම ට්‍රැක් එක කරනොත් මේක ට්‍රැක් කරන්න ලේසි වෙයි කියලා. ඉතින් මේක ඔයාලට මැනුවල් ට්‍රැක් කරන්න වෙනවා අනිවාර්යෙන්. හැබැයි මේක මැනුවල් ට්‍රැක් කරන්න සාමාන්‍යයෙන් මේක ෆ්‍රේම් එක ට්‍රැක් කරනවා නම් ඉතින් ටිකක් ලොකු වෙලාවක් යනවා. ඉතින් මම හිතුවා ඊට වඩා ටිකක් ලේසි වැඩක් මොකක් හරි කරගන්න. මම බැලුවේ මේ කෝඩින් අපේ footage එක දාලා ඊට පස්සේ මේ footage එක තියලා මේක track කරන්න. මොකද මේක ඇත්තට ලොකු දෙයක් නැති නිසා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ලොකුවට පේන්නේ නැති වෙයි. මොකද මේ කෝඩින් අපි lens flare එකක් දාන්න නිසා. ඉතින් හරි ඉතින් පළවෙනිම අපි මේකට උඩින් කලින් තිබ්බ අපේ අර magic බලය යන effect එක මොකක්ද ඒකට මම කියන නමක් දැන් නැහැ. ඉතින් ඒක අපි දාගමු. හරි ඉතින් මම මේක මේ විදිහට දාගත්තා. මේක පැත්ත ඇත්තට වෙනස්. ඉතින් මම ආයෙ පාරක් බලන මේක පැත්ත හදාගන්න වෙන මෙන්න මේ විදිහට. සහ මට කලින් එකේදී ඔයාලට කියන්න බැරි වෙච්ච දෙයක් තමයි ඔයාලට මේ පැත්තේ එක්කෙනාට හරි වෙන කාට හරි මේ කලර් එක වෙනස් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන effect and preset වලට ගිහිල්ලා lumetri කියලා සර්ච් කරන්න. ඉතින් එතකොට ඔයාලට වෙනවා අපේ lumetri කලර් Premiere Pro වලදී කලර් කරක ගන්න තියෙන plugin එක. ඉතින් ඔයාලට පුළුවන් මේක ඇදලා ඔයාලට ඕන වීඩියෝ එකට දාගන්න. දාගෙන මෙතන basic correction ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක temperature එක සහ tint එක කියන මේ දෙක වෙනස් කරලා ඔයාලගේ මේ තියෙන ඉෆෙක්ට් එකට කැමති පාඩක් හදාගන්න. ඉතින් මම දැනට මුකුත් කරන්න නැහැ. මොකද මේක තමයි කලර් එක නිසා. ඊට පස්සේ මම කරන්නේ මේකට මම right click කරලා මම මෙතන දෙනවා blending mode එක screen වලට. හරි ඉතින් පොඩ්ඩක් recording එක අවුලක් ගියා. ඒකයි පොඩ්ඩක් මේ යන්නේ. ඊළඟට මම කරන්න යන්නේ මේක පටන් ගන්න තැනට ගිහිල්ලා මෙන්න මේ විදිහට පටන් ගන්න තැනට ගෙනියලා ඊට පස්සේ මම මෙන්න මේ අපේ මේ තියෙන බලය යන්නේ එක මෙන්න මේ විදිහට අරගෙන මම මේක ට්‍රාන්ස්ෆෝම් වලට ගිහිල්ලා මම මේක අපේ ග්‍රවුන්ඩ් එකත් එක්ක හරියට සෙට් වෙන විදිහට හදා ගන්නවා. ඉතින් මම මේක ටිකක් ලොකු කරගන්න. ඔයාලට පුළුවන් මෙන්න මෙතන පහල තියෙන මේ ඩ්‍රොප් ඩවුන් මෙනු එකට ගිහිල්ලා මෙතන හදා ගන්න. මම මේක 200ක් දෙන්නම් දැනට මේ වෙලාවට අපිට බලන්න 200ක් නෙවෙයි 100ක් දෙන්නම්. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන උඩ තියෙන මේ අතක් තියෙන ටූල් එක. ඉතින් මේකෙන් මේ විදිහට පැත්තට ගිහිල්ලා මම ආයේ මේක අරගෙන මම මේක මේ විදිහට මෙතනින් ප්ලේස් කරගන්නවා. ඔන්න ඔයාලා රොටේෂන් එක හදා ගන්න පුළුවන්. හැබැයි මේ ඔයාලට දෙන්න තියෙන ටිප් එකක් තමයි මේකේ රොටේෂන් එකේ කී ෆ්‍රේම් එකක් දාගෙන තනින් තනට වෙනස් කරන්න යන්න එපා. මොකද ඒක පික්වික් ටූල් එක දාද්දි පස්සේ ඒක ටිකක් ලොකු වාතයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක කරගන්න එපා. මොකද මේකට අනිවාර්යෙන් අපි මෙදෙන්න ලයින්ස් ෆ්ලෑග් එකක් දාන්න නිසා ඒක ලොකුවට නොටිස් වෙන්නේ නැහැ. මම මේ විදිහට මේකේ මේකක් දාගෙන මේ විදිහට තියලා දැන් මම මේක පොසිෂන් වලට දා ගන්නවා කී ෆ්‍රේම් එකක්. ඊට පස්සේ මම මේක මේ විදිහට මෙතන ප්‍රිවියු වලට ගිහිල්ලා ෆ්‍රේම් එක මේක ට්‍රැක් කරගන්න. ඉතින් මේ වගේ මෙතෙන්දි මම මේ විදිහට ඉක්මන් කියලා කිව්වේ. දැන් ඔයාලා බලාගන්න පුළුවන් පළවෙනි ෆ්‍රේම් එක සහ මේ ෆ්‍රේම් එකේ ලොකු වෙනසක් නැහැ. එතකොට අපිට මේක ලේසියෙන් ස්කිප් කරගන්න පුළුවන්. ඒ වගේම පොඩි වෙනසක් තිබ්බත් ඒක මේ අපිට ඕන ඒරියා එක ඇතුලේ තියෙනවනේ. කියන්නේ අපිට මේ අපේ වොන්ඩ් එකේ අපිට පේන හරිය තියෙනවනම් අපිට ඇත්තට මේක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම එහෙම කිව්වේ. සහ මට දැන් නම් හිතෙනවා මේකේ වොන්ඩ් එකේ සයිස් එක චුට්ටක් අවුල් කියලා. ඉතින් මම ඒක හදා ගන්නවා. මම මේක ටිකක් ලොකු කරගන්නවා. මෙන්න මේ විදිහට. දැන් මම මුල් කී ෆ්‍රේම් එකට ගිහලා මට මේක හදා ගන්න වෙනවා. හරි. ඉතින් දැන් අපි යන් ඊළඟ කී ෆ්‍රේම් එකට.
ඉතින් ඔය විදිහට ඔයාලට පුළුවන් මේක මේක ඉවර වෙනකම්ම හදාගන්න මේ වගේ වෙනසක් තියෙන තැනක් තිබුණොත් ඔන්න ඔයා කියලා චුට්ටක් හදාගන්න තමයි ඔයාලට තියෙන්නේ හැබැයි කියන්න ඕනේ මේක ට්‍රැක් එකකින් කරනවා කියන්නේ මේක පොඩ්ඩක් අර ගැස්සෙන ගැජ් එක වගේ දෙයක් තියෙනවා හැබැයි ඒක ලොකු අවුලක් නෑ මොකද මේක පොඩි මේක එහෙම දෙයක් තියෙන්න ඕන නිසා ඉතින් ඒක නිසා මේක ලොකු ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔයාලට මේක ට්‍රැක් එකකින් කරගන්න පුළුවන් නම් මේක ගොඩක් ස්මූත් ඔයාලා දන්නවා කොහොමද ට්‍රැක් එකකින් මේක මැනුවල් ට්‍රැක් කරගන්න කියලා සහ ට්‍රයි කරලා බලන්න ඔයාලගේ ට්‍රැක් එකකින් සමහර ට්‍රැක් වෙන්න පුළුවන් ඒත් මම මේක ගොඩක් සරයි ට්‍රයි කරා මගේ ට්‍රැක් එකකින් නම් ට්‍රැක් වෙන්නේ නැහැ මේ කීයටවත් ඉතින් ඒක නිසා මම මේ වැඩේ අතහැරලා දැම්ම මම ඒක නිසා තමයි මේ විදිහට මැනුවල් ට්‍රැක් කරගන්න හිතුවේ ඉතින් ඔයාලට මේ විදිහට කරන්න ඔයාලා හිතනවා ඉතින් ඔයා අපි ෆ්‍රේම් එක කරනවා නම් මොකටද Adobe After Effects වල කරන්න අපිට මේක ප්‍රීමියර් වල කරන්න පුළුවන් නේ කියලා ඔයාලට මේක ප්‍රීමියර් වල කරගන්න පුළුවන් හැබැයි ඔයාලට මේකදී මේ Puppet Pen Tool එක නැහැ ඉතින් ඒක නිසා තමයි මේක After Effects වල මම කරන්නේ එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට කරනවා නම් ඔයාලට මේක ප්‍රීමියර් වලත් කරගන්න පුළුවන් මම මෙතනින් හැට ස්පීඩ් කරලා දාන්න එහෙම නැත්නම් කට් කරලා දාන්න හරි ඉතින් මුලින් කිව්ව වගේ මේක සම්පූර්ණයෙන් ට්‍රැක් කරන්න ගොඩාක් ලොකු වෙලාවක් යනවා ඉතින් ඒක නිසා මම මේක මෙතනින් මේ ටික ඉදලා ට්‍රැක් කරපු ටික විතරක් ගන්න මේ ඩේටා ටික විතරක් ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේක මේ විදිහට ආපහු මේවා කරගන්නවා දැන් අපිට බලා ගන්න පුළුවන් මේක මේ අපේ වොන්ඩ් එකත් එක ලස්සනට මූව් වෙනවා ඊට පස්සේ අපි කරන්නේ කලින් වගේම අපි මේකට දාගන්නවා අපේ ලෙන්ස් ෆ්ලෑර් එක ඉතින් ඊට කලින් මම මේක අපිට ගැලපෙන කරකට හදාගන්න ඕනේ ඔය වගේ ඊට පස්සේ මම මේකට අපි කලින් වගේම ලෙන්ස් ෆ්ලෑර් එක දාගන්නවා මේ තියෙන මගේ ලෙන්ස් ෆ්ලෑර් එක මම මේක ප්ලේස් කරගන්නවා මේකට උඩින් ඊට පස්සේ කලින් වගේම මම මේක උඩේ වටේ මාස්ක් කරගන්න මෙන්න මේ විදිහට මම මේක මාස්ක් කරගන්නේ මොකද මේක වටේ තියෙන එජස් තියෙනවා ඉතින් ඒවා පේන්න ගන්නවා ඉතින් ඔයාලගේත් මොකක් හරි වෙන ෆුටේජ් එක හරි මොකක් හරි එජස් පේන්න ගන්නම් ඔයාලට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේක මාස්ක් කරලා ෆෙදර් එක වැඩි කරගන්න. එතකොට මේකේ එජ් එක තිබේනවා ගොඩක් අඩු වෙනවා. හරි. ඉතින් දැන් මේක හරි. දැන් මම මේක මේ විදිහට ගෙනියලා මෙතනින් ප්ලේස් කරගන්නවා. අපේ වොන්ඩ් එකත් එක්ක හරියට ගැලපෙන තරකින්. ඉතින් ඊට පස්සේ මම මේකේ සයිස් එකක් ටිකක් හදාගන්නවා. මම මේක ටිකක් ලොක් කරගන්න. මොකද ඇත්තටම මේ හරි මෙහෙම බැලුවොත් පේනවා අඩුයි. හරි මම මෙහෙම ප්ලේස් කරගෙන ඊට පස්සේ ඉතින් මම මේ පාර කරන්නේ මෙතන තියෙන පික් වික් ටූල් එක ඇදලා අරගෙන අපේ අපේ අර එනර්ජි එක තිබ්බ මේකට දාගන්නවා ඉතින් මෙන්න මේ විදිහට මොකද මේකේ තමයි අපිට ඕනි කී ෆ්‍රේම් ටික තියෙන්නේ දැන් අපිට බලා ගන්න පුළුවන් මේකත් කලින් වගේම අපේ වොන්ඩ් එකත් එක මූව් වෙනවා ඉතින් අපිට ඕන දේ මෙතෙන්දි වෙලා තියෙන්නේ ඇත්තටම කලින් වගේම තමයි මේකත් තියෙන්නේ කරන්න තියෙන්නේ ඇත්තටම ගොඩක්ම ගොඩක් ලේසි ඊට පස්සේ මම මෙතෙන්දී කලර් හදාගත්ත විදිය ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම් කලින් වගේම මම මෙතෙන්දී කරේ නිව් ලේ එකක් දාගන්නවා සොලිඩ් ලේ එකක් දාගෙන ඉවරලා මම මේකත් මේ විදිහටම ගන්නවා අරගෙන මම මේකෙත් කලින් වගේම ඔපැසිටි අඩු කරගන්න ඇත්තට මේ කලින් විදිහටම තමයි කරන්න දෙන්නේ එක තැනක විතර චුට්ටක් වෙනස් වෙනදි එකක් මෙතන සහ තව පොඩි තැනක් තියෙනවා එච්චරයි මේ පවර් දෙක එකතු වෙන තැන එතන අපි හදාගන්න විදිය කතා කරමු එන මේ විදිහට මම මෙතන බිමට මේ කලයක දාගන්නවා ඊට පස්සේ මම මේකේ ෆෙදර් එක ටිකක් වැඩි කර ගන්නවා මෙන්න මේ විදිහට මාස්ක් වලට ගිහිල්ලා මාස්ක් 1 ෆෙදර් ඊට පස්සේ මම ආයෙත් මගේ ඇඟ සා මේ හරියටත් පොඩ්ඩක් එලියෙන්න ඕන නිසා මම මේ හරියට හදා ගන්නවා ඊට පස්සේ මම මේකෙත් ෆෙදර් එක මේ විදිහට වැඩි කර ගන්නවා මෙතන ගිහිල්ලා හරි දැන් ඔන්න මෙතන අපේ කලය මේ පැත්ත ටික හරි ඊට පස්සේ මම මේ පැත්ත හදාගෙන අපි මෙතන බල දෙක එකතු වෙන තැන කොහොමද කරන්න කියලා කතා කරමු
හරි ඉතින් ඔන්න දැන් හදාගෙන ඉවරයි. දැන් මම කරන්න යන්නේ මෙන්න මේ දෙක එකතු වෙන විදිහ හදාගන්න තමයි යන්නේ. පළවෙනිද මම කරන්නේ මෙන්න මේ විදිහට අපි රතු පාඩයක දොරගෙන ඒකේ මම මෙතන පපිට පෙන් ටූල් එකෙන් මෙන්න මේ විදිහට මම දාගන්නවා මාක්ස් කිහිපයක් ඔන්න ඔය විදිහට දෙක තුනක් දාගන්නවා. මේක එකතු වෙන්න තැනක් හදාගන්න තමයි මේක කරන්නේ. ඊට පස්සේ මම අපේ අනික් ග්‍රීන් ස්ක්‍රීන් මේ පවර් තිබ් එක ඒකේ මේ නම තියෙන ග්‍රීන් ස්ක්‍රීන් මොකක්ද එකක් තියෙන ඒක නිසා තමයි මේකට ග්‍රීන් ස්ක්‍රීන් කියලා කියවෙන්නේ මට. මෙන්න මේ විදිහට මම මෙතනත් දා ගන්නවා. මේ හරියට එකක් ඉතින් පේන්නේ නැහනේ, ඒකනේ අවුල තියෙන්නේ. මම මේක අයින් කරගන්න. දැන් මේක පොඩ්ඩක් වහ ගන්න. ඊට පස්සේ මෙතන එකක් දාගෙන ඔන්න ඒ දෙර පොඩ්ඩක් හදාගෙන මෙතන මේක පොඩ්ඩක් ඔන්න ඒ දෙර හදාගෙන ඊට පස්සේ මම මේක ඔන්නම හදාගන්න. හරි. ඔන්න දැන් ඔන්න හදාගෙන ඉවරයි මේක. දැන් මම කරන්න යන වැඩේ තමයි මේකට මම මැදට මොකක් හරි එනර්ජියක් වගේ තියෙනයක් දාගන්න ඕනේ. ඉතින් ඒකට මම කරන්නේ මම මේකත් ඉන්ටර්නෙට් එකේ මොහාගද්ද ෆුටේජ් එකක් දාගන්නවා. ඉතින් වෙන ඒවා කරා වගේම මම මේකත් ගනනලා මෙතන උඩින් දාගත්තා. දාගෙන ඉවරලා මම මේකෙත් අපිට ඕනි ගන්න සයිස් එක හදාගන්නවා. මෙතනදී මම මේ විදිහට හදාගන්නවා. හදාගෙන ඉවරලා ඔයාලට බලාගන්න පුළුවන් දැන් මේකේ තියෙන කොළපාට. අපි මෙතන ගිහිල්ලා බ්ලෙන්ඩින් මෝඩ් ගිහිල්ලා ස්ක්‍රීන් දුන්නාට කොළපාට අයින් වෙන්නේ නැහැ. කොළපාට අයින් කරගන්න අපි පාවිච්චි කරන්නේ ප්‍රීමියර් ප්‍රෝ වල නම් කී ලයිට් ප්ලග්ඉන් එක. හැබැයි ආෆ්ටර් එෆෙක්ට්ස් වල කී සෝරි අපි ප්‍රීමියර් ප්‍රෝ වල නම් පාවිච්චි කරන්නේ අල්ට්‍රා කී ප්ලග්ඉන් එක. හැබැයි ආෆ්ටර් එෆෙක්ට්ස් වල පාවිච්චි කරන්නේ කී ලයිට් කියන ප්ලග්ඉන් එක. මේ කී ලයිට් කියන ප්ලග්ඉන් එක තමයි ග්‍රීන් ස්ක්‍රීන් රිමූව් කරන්න තියෙන හොඳම ප්ලග්ඉන් එක. හරි ඉතින් කමාන්ඩ් වගේ මක් ගහන්න ඕන මේක හොයාගන්න. මොකද මම පට්ට නිදිමතේ ඉන්නේ මේ වෙලාවේ. හරි මේක උඩින් දාගත්තා. දැන් අපි මෙතන කලර් පික් එක ගෙනියලා මම මෙතන කොළපාඩ මේ විදිහට තෝරගන්න. කොළපාඩ විතරක් තියෙන තැන. හරි ඔන්න මම මේක තෝරගත්තා. දැන් මම මේකේ කලින් වගේම ගිහිල්ලා මේකේ හදාගන්න මේක ප්ලේස් කරගන්න මෙන්න මේ විදිහට. වැද්දෙන් ඔන්න ඔය විදිහට. මම මේ වැද්ද ලයිට් එක හදාගත්තේ නැහැ. ඒකත් අපි ඉස්සරහට හදාගමු. දැන් හරි දැන් මම මේකත් මේ විදිහට ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් මම දැන් මේක වඩේ පොඩි මාස්ක් එකක් ඇඳගන්න යන්නේ. මොකද මේක සමහර දැන් වලින් එජ් පේන් නිසා. ඉතින් ඒක මම හදාගන්න මේ විදිහට. මේක වඩේ මාස්ක් එකක් ඇඳගෙන කලින් කිව්වාගේ ෆෙදර් එක ටිකක් වැඩි කරගන්නවා. මාස්ක් වලට ගිහිල්ලා මෙතන මාස්ක් එක තෝරගන්න ඕනේ. පොඩ්ඩක් ක්‍රෑෂ් වෙනා වගේ එකක් වුණා. මං හිතනවා මෙහෙම හොඳයි කියලා. හරි දැන් මේ දෙක හරි. හැබැයි මේ පැත්තේ තියෙන පව එක තාමත් මේ පැත්තට යනවා අපිට පේනවා. ඉතින් ඒක අපි හදාගන්න ඔයාලගේ මෙන්න මේ ඔයාලගේ මේ මැජික් එක මේ මැජික් පව එක තියෙන මේ විදිහට තියෙන මේ ලේ එකට ගිහිල්ලා ඒකෙත් අපි මාස්ක් කරගන්නවා මෙන්න මෙතනින් හැට් නොවන විදිහට. ඔන්න ඔය විදිහට. දැන් ඒකල ඕනනම් ඔයාලට පුළුවන් මේක ෆෙදේ කට්ටියක් වැඩි කරගන්න. මම මේක ෆෙදේක වැඩි කරගන්නවා. නැත්නම් මේ හරියට ටිකක් කලර් දෙකේ ලොකු වෙනසක් පේන නිසා. හරි මම මේ විදිහට හදා ගන්නවා. මෙතන මගේ කොළ පාට කියන මොකුත් පේන්න නැහැ. ඉතින් ඒක නිසා මම සෝරි මගේ නිල් පාට කියන මොකුත් පේන්න නැහැ. ඉතින් ඒක නිසා මම ඒක අමුතෙන් මාස්ක් කරගන්න යන්නේ නැහැ. ඒත් ඔයාලට ඕන එක මාස්ක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මෙතනත් ලයිට් එක හදාගන්න පුළුවන්. කලින් වගේම ලේයර් නිව් සොලිඩ් ගිහිල්ලා මෙතන රතු පාට එකක් තෝරගන්න පුළුවන් ඔයාලට. මෙතන මම ඕකේ කරනවා. ඕකේ කරලා කලින් වගේම ට්‍රාන්ස්ෆෝම් ගිහිල්ලා මම මේක ඔපැසිටි එක අඩු කරගන්නවා. අඩු කරගෙන මම මෙතන මාස්ක් එකක් ඇඳ ගන්නවා මෙතන පහලින්. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මම ඔන්න මේ ඇඳගෙන මාස්ක් එක මෙතනිනුත් මේ හැරිනුත් මාස්ක් එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මෙතන ගිහිල්ලා මාස්ක් වලට ගිහිල්ලා මාස්ක් දෙකෙන් ෆෙදර් ටික වැඩි කර ගන්නවා. ඔන්න ඒ විදිහට. මෙතන ෆෙදර් එක අපි වැඩි කරගන්න හේතුව තමයි මේක අපේ තියෙන මේ දැන්න තියෙන පරිසරය දෙක මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මම මෙතන දැන් සුදු පාට තියෙන ඉතින් මම සුදු පාට හදා ගන්න එක කින් මම කාවිත් කරන්නේ නිව් ලේයර් ලේයර් නිව් සොලිඩ් ගිහිල්ලා සුදු පාට ලේ එකක් දා ගන්නවා. ඒකෙත් මම ගිහිල්ලා ඔපැසිටි එක හෙන්ට අඩු කර ගන්නවා මෙන්න මේ විදිහට.
ඊට පස්සේ මම මෙතනත් මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා මාස්ක් එකක් ඇඳගෙන මම මේකෙත් ඔපැසිටි එක මම මේකෙත් ෆෙද මේකේ මාස්ක් එකේ ෆෙද එක වැඩි කර ගන්නවා මම දැන් මේ පිස්සු කියන වගේ එකක් තියෙනවා මොකද මේ වෙලාව දැන් 3:09 යි ඊයේ ඉඳලා තාම නිදි නැහැ හරි දැන් අපි කරන්න යන්නේ මේකේ මෙන්න මේ හරි කොහොමත් මේ වගේ මේ මොකක් හරි මැජික් මේකක් යනවා නේද මේ වගේ එලියක් තියනවා මේ හරි සාපේක්ෂව අනිත් තැන්වලට ලී වැඩි වෙනවා ඉතින් ඒක අපි හදා ගන්න යන්නේ ඒකට අපි කරන්නේ කලින් වගේම ලුමේට්‍රි කලර් ප්ලගින් එක දා ගන්නවා අපේ මේන් වීඩියෝ එකට දාගෙන ඉවරලා මම මේක යනවා බේසික් කරෙක්ෂන් ගිහිල්ලා මම මේක එක්ස්පෝෂර් එක ටිකක් වැඩි කර ගන්න ඕන ඔය විදිහට ඊට පස්සේ මම මේක කලින් වගේම ඔයාලට මතකද ඉෆෙක්ට් එක අපි හදාගෙන ඒක එක තැනකට විදිහට දාගන්න අපි මොකද කරන්නේ කියලා අපි ඒක මාස්ක් කරලා ඊට පස්සේ ඉෆෙක්ට් වලට ගිහිල්ලා එතන තියෙන අර ඩන් ලකුණ උඩ ක්ලික් කරනවා ඉතින් මම ඒක තමයි මේ පාරත් කරන්න යන්නේ ඔන්න ඔය විදිහට මම යට මාස්ක් එකක් ඇඳගෙන ඊට පස්සේ මම මේකට ගිහිල්ලා මාස්ක් වලට ගිහිල්ලා මම මේකේ ෆෙදර් කට්ටියක් වැඩි කරගෙන යනවා ඒක කොට එකවරම ලේසි ඔන්න ඔය විදිහට මම මේකට ගැළපෙන විදිහට ෆෙදර් එකත් ඔන්න ඔය විදිහට වැඩි කර ගන්නවා ඊට පස්සේ මම කරන්නේ මෙතන අපි යනවා පහළ තියෙන ඉෆෙක්ට්ස් වලට ඉෆෙක්ට් වලට ගිහිල්ලා මෙතන ඔයාලා බලන්න බලලා ඔයාලා දා තියෙන හැම ඉෆෙක්ට්ම හැබැයි මෙතන දා තියෙන ලුමේට්‍රි කලර් විතරක් නිසා ඒක පේන්නේ නැහැ. ඉතින් ඒකේ පහළටම ගියාම ඔයාලා බලන්න බලලා මෙතන ධන ලකුණක් තියෙනවා. ඒකට ක්ලික් කරව ගමන් එයාලා ඔටෝ මාස්ක් 1 එක සිලෙක්ට් කර ගන්න. හැබැයි ඔයාලට මාස්ක් 2 3ක් තියෙනවා මම කලින් කිව්වා වගේ. එතනින් ඔයාලට මෙතන මේ drop down menu එකෙන් මාස්ක් එක තෝරගන්න පුළුවන්. මට වෙන මාස්ක් එකක් නැහැ තෝරගන්න. දැන් අපේ ඉෆෙක්ට් එක ऑलमोस्ट अद लेवर थी इट पास मैं खाली करा प्रीमियर प्रो वर्ल्ड की हिल मेक दाला दिब पड़ी पड़ी दे वर्ल्ट लेंस फ्लैट पास मेकट सा मेक खाले करेक्ट कर दिब थी ये वाले मैं मेकट कर दिब्बे अवसान विशेन इवागे मेकट मेन मेतन मेक टीका निका थली लगे कती मे खादा करना හරි ඉතින් අපි දැන් ප්‍රීමියර් වලට ගිහිල්ලා බලමු මේකට මම කරගත්ත අනික් දේවල් ටික කොහොමද කරගත්තේ කියලා. හරි ඉතින් මේ තියෙන මම අදින්දි එඩිට් කරගෙන ආව ෆයිල් ටික. ඉතින් මම මෙතෙන්දි කරලා තියෙන්නේ මේක ප්‍රීමියර් වලට ගෙනල්ලා මෙතන මම ඇඩ්ජස්ට්මන්ට් ලේ එකක් දාලා තියෙනවා කලර් වලට. මෙතන ඇඩ්ජස්ට්මන්ට් ලේ දෙකක් දාලා තියෙන ඇත්තරම. මේක තමයි බේසික් කරෙක්ෂන් එක. මෙතන තිබ්බ කොළපාට ගොඩක් වැඩියෙන් තිබ්බ. ඉතින් ඒක අඩු කරලා තියෙනවා මෙතන ලුමේට්‍රි කලර් වල. මෙතන කර්වස් වලින් ඕල් ඩෙක් කරගන්න පුළුවන් ලේසියෙන්ම. මෙන්න මෙතනින් මේ මේකෙන් මම එක් කරලා තියෙනවා මේකෙන් මම එක් කරලා තියෙන්නේ එතන ඔයාලා බලාගෙන බලලා මේක කොළපාඩ අඩු කරලා තියෙනවා ඒ වගේම මේක මම ආයෙ උඩින් දාගෙන දින මේකම ආයෙ පාර කොපි කරලා දාගෙන තියෙන මොකද එතකොට මේකේ තියෙන පොඩ්ඩක් නිල් පාට ගතිය සහ ඩාර්ක් ගතිය වැඩි කරගන්න සහ මෙතන උඩින් අපිට බලාගෙන බලලා මම මේ ක්‍රොප් එක තමයි මෙතන හදලා තියෙන්නේ ඉතින් ඒ වෙනස්කම් ටික මම මෙතන කරගෙන තියෙනවා ඒ වගේම මම මෙතන ඔයාලා මුලින් දැක්ක වගේ ෆුටේජ් ටික කපාගෙන තියෙනවා මෙන්න මේ විදිහට සම මම මේකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා දෙනවා. ඉතින් මේ දේවල් තමයි මම මේක ප්‍රීමියර් ප්‍රෝ වලට ගෙනල්ලා කරගත්තේ. මොකද මේකේ කලර් ගොඩක් වැදගත්. ඉතින් ඒ කලර් ටික හදාගන්න තමයි මම ප්‍රීමියර් වලට ගෙනාවා. හැබැයි ඔයාලට ආෆ්ටර් එෆෙක්ට්ස් වල තියෙන ලුමිටරි වයිජ් කරලා මේක කරගන්න බලන්න. හැබැයි මම කලින් කිව්වා වගේ ප්‍රීමියර් ප්‍රෝ වලදී මේක ගොඩක් ලේසි. ඉතින් මේක තමයි අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. මම ඉතන ඔයාලට මේ වීඩියෝ එක මොන හරි ඉගෙන ගන්නද කියලා ඉතින් ඉතින් එන්න. Goodbye. දුවන සිංහයෝ අපි. දිනයෙන් පවා මව් බිමට වදි. ජවය ගන්න ඒක එඬුවන සිංහ